සදහෙවතුනි අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ විමාන වස්තු පාළියේ සුනික්කිට වග්ගයේ සඳහන් වන හරි අපූරු දහම් විස්තරයක්. ඇත්තෙන්ම මේක බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සිද්ධ වෙච්ච හරි අසිරිමත් පුදුම සහගත විස්තරයක්. මේ දේශනාව නම් කොට තිබෙන්නේ සේරිස්සක විමාන වස්තුව හැටියට. සේරිස්සක කියලා කියන්නේ බුහුමාටු දෙවි කෙනෙකුගේ නමක්. බුහුමාටු දෙවියන් කියන්නේ කවුද? පොළොව ඇසුරු කරගෙන සිටින දේව පිරිසට. දැන් අපි පින් දෙද්දි කොහොමද දෙවියන්ට පින් දෙන්නේ? ආකාසට්ටාච බුම්මට්ටා. එතකොට ආකාසට්ටාච කියන්නේ අහසේ සිටින්නා වූද බුම්මට්ටා. පොළොවේ ඇසුරු කරගෙන සිටින්නා වූද? පොළොවේ ඇසුරු කරගෙන කියලා කියන්නේ මහා වනාන්තර, මහා වනස්පති වෘක්ෂයන්, ඒ වගේම කඳු ශිඛර, විවිධ ජන ශූන්‍ය ප්‍රදේශ, අපිට හිතා ගන්න බැරි ප්‍රදේශවලත් දෙවියන්ගේ දිව්‍ය විමාන තිබිලා තිබෙනවා. ඒ වගේම තිබෙනවා. මේකත් ඒ වගේ විස්තරයක්. අපි එහෙනම් මේ කතාවට මෙතෙන් සිට අවධානය යොමු කරමු. සේරිස්සක දිව්‍ය පුත්‍රයාගේත් ඒ විලෙන්දන්ගේත් එකතු වීම යම් තැනක සිද්ධ වුණා. ඒ හොඳින් අහන්න. ඕන් විසින් පවසන ලද මේ සුභාසිත කතාව සියලු දෙනාම අහගෙන ඉන්න. සේතවේ නුවර පායාසී කියලා රජ කෙනෙක් හිටියා. ඔහු යසස් ඇති භූමාවට දෙවියන් අතර උපන්න. එහෙනම් කතාව ආරම්භයේදීම කියනවා කවුද මේ භූමාඩු දෙවියන් බවට පත් වෙලා ඉන්නේ කියලා. කවුද? පායාස කියන අතීතයේ මනුස්ස ලෝකයේ රජකම් කරපු රජෙක්. ඔහු රජකම් කරලා තියෙන්නේ කොහෙද? සේතව්‍ය කියන නුවර. එතකොට මෙහි තවත් විස්තරයක් තිබෙනවා. මේ භුම්මාණං සහව්‍යගතෝ යසස්සි, ඒ කියන්නේ යසස් ඇති මහා සැප සම්පත් ඇති භූමාඩු දෙවියන් අතරට ගියා කියලායි කියන්නේ. සහභිගතෝ කියන්නේ ඒකයි. ඒ දෙවියන්ගේ සමාගමයට එකතු වුණා. කවුද? පායාස කියන්නේ මනුස්ස ලෝකේ රජකම් කරපු රාජ්‍යරුවෝ භූමාඩු දෙවියන් අතර ගියාට පස්සේ. මොකද නම සේරිස්සක. ඒ දෙවියා තමන්ගේම විමානයේ සතුටින් ඉන්නවා. නොමිනිස්සු ඒ දෙවියා මනුෂ්‍යයන්ට මෙහෙම කිව්වා. අමනුෂ්‍යයන්ගේ වාසස්ථාන තිබෙන්නේ සැක සහිත වනාන්තරයේ. ඒ වගේම අල්ප කෑම්බීම් ඇති, අල්ප ජලය ඇති කාන්තාරේ. මේ ගමන හරිම දුෂ්කරයි. මේ වැලි කතර මැද තනි වෙලා සැකබියේ නැසී යන මිනිසුනේ. මේ වැලි කතරේ පළතුරු නැහැ, අල වර්ග නැහැ, ගින්න උපදවා ගන්න අවශ්‍ය දේවල් ඇත්තෙත් නැහැ. කෑම්බීමක් නම් කොහෙන් ලැබෙන්නද? මෙහි තිබෙන්නේ රත් වෙලා ගිය දරුණු රළු පසුයි වැලි විතරයි. මෙහි තිබෙන්නේ රළු පසක්, රත් වෙච්ච කබලක් වගේ. කිසිම සැපයක් නැහැ. පරලෝ නරකයක් වගේ. බොහෝ කල් ඉඳලා පිසාචයන්ටයි වාසස්ථාන වෙලා තිබෙන්නේ. මේ ප්‍රදේශය හරියට ඍෂිවරුන්ගෙන් සාපලත් භූමියක් වගේ. ඉතින් ඔබ මොන වගේ දෙයක් නිසාද, මොන වගේ දෙයක් කැමති වෙලාද හොයන්නේ බලන්නේ නැතුව, විමසන්නේ නැතිව මේ වගේ හිතුවක්කාර ගමනකට පිටත් වුනේ? මේ වගේ භයානක ප්‍රදේශයකට පැමිණියේ ලෝභයේ හින්දාද, බය නිසාද, එහෙම නැත්නම් මම්මුලා වීමක් නිසාද කියලා ඇහුවා. දැන් ඔබට කතාව පැහැදිලිද? එක්තරා ගල් කණ්ඩායමක් වෙළඳ ගමනක් යනවා. වෙළඳ ගමන තිබෙන්නේ කාන්තාරයක් මැදි. කාන්තාරයක් මැදින් යද්දී තමයි මේ සේරිස්සක කියන දෙවියාව ඒ ගල් කණ්ඩායමට මුණ ගැහෙන්නේ. එතකොට ඒ අහපු ප්‍රශ්න තමයි මම ඔබට කලින් පැවසුවේ. ඊට පස්සේ දෙවියා අහපු ප්‍රශ්නවලට ගැල් කරුවන් මෙහෙම පිළිතුරු දෙනවා. පින්නැති දිව්‍ය පුත්‍රය, අපි අංග මගද කියන රටවල් වල ඉන්න ගැල් කරුවෝ. අපි මේ බොහෝ බඩමුට්ටු පොරවාගෙන සින්දු සෝවීර දේශයට යනවා. මිලමුදල් ටිකක් යහමින් උපය ගන්න අදහසින්. ඒක තමයි අපේ ගමනේ අරමුණ. දහවල් කාලේ පිපාසය හුලගන්න බැරිව මේ කරත්තවල සිටින ගවයන්ටයි මිනිස්සුන්ටයි පහසු තැනක් හොයාගෙනයි වේගෙන් වේගෙන් අපි මේ ආවේ.
අපි සියලු දෙනාටම පාර වැරදුනා. අපි ගමන පිටත් උනේ රාත්‍රියේ. අපි ගමන පිටත් උනේ කල්යල් බලා නොවේ. කලබලෙන් හදිස්සියෙන් ගමන පිටත් වෙලා ආපු අපිට දැන් සිද්ධ උනේ මෙවැනි දෙයක් තමයි. අපිට පාර හොයාගන්න බැරි වුණා. පාර වැරදුනා. අන්ධයන් වගේ ආකූල වුණා. මේ ප්‍රදේශයේ හොඳටම මම්මුලා වුණා. දුර්ග මම්මාවත් ඇති මේ වැලි කතරේ. මුලා වූ සිත් ඇතිවයි අපි ඉන්නේ. දැන් අපිට යන්නේ නැමන්නේ. අපි දන්නේ නැහැ දැන් කොයි දිශාවටද තරණය කළ යුත්තේ කියලා. පින්නැති දිව්‍ය පුත්‍රය. අපිට තියෙන ගැටලුව දැන් මේ මම්මුලා වීම නොවේ. අපි ඔබ වගේ කෙනෙක්ව කලින් දැකලා නැහැ. ඔබේ මේ විමානය ඉතාමත්ම රාජකීයයි. හරිම උතු. අපිට දුර සියාම මේ විමානේ පෙනෙද්දී අපිට හිතුණා දැන් ඉතින් අපිට ආරක්ෂිත ස්ථානයක් ලැබුණා. අපි කෙම්බිමක් කරආවා. මැරෙන්න ගිය අපිට ජීවිතේ ලැබුණා කියලයි අපිට මේ විමානේ දැක්කට පස්සේ හිතුණේ. දැන් අපි හැමදෙනාම සතුටින් ඔදවැඩී ගිය සිටින් ඉන්නේ. එතකොට දෙවියා මිනිස්සුන්ට මෙහෙම පවසනවා. මිනිසුනේ මුහුදෙන් එතරත් මේ වගේ වැලිකතරෙත් පාලන් නැති දුෂ්කර මාර්ග තියෙන තැන්වලත් ගංගා පර්වත ආදී දුර්ගම ස්ථානවලත් මිලමුදල් හම්බ කිරීමට ඔබ වැනි අය බොහෝ දිශාවල යනවා. ඒ දිශාවල් වලට ගියාට පස්සේ ඔබ ඒ රට රාජ්‍යවල මොනවද දකින්නේ? මම කැමති ඔබලා ඔය වෙළඳාමට චාරිකාවේ ගිය රටවල් වල තොරතුරු දැනගන්න. ඔබලා වැනි වෙළෙන්දන් වෙන රජවරුන්ගේ රාජධානි වලට යන ගැල් කරුවන් හැටියට විවිධ රටවල් වල මිනිස්සු ඔබට ඇසුරු කරන්න ලැබෙනවා. ඔබ ඒ රටවල් වලට ගියාට පස්සේ මොන වගේ දේවල්ද දකින්නේ? දරුවනි, ඒ තොරතුරු මට කියාපල්ලා. මං දැන් ඒ රටවල් වල තියෙන තොරතුරු දැනගන්න කැමති. ගැල් කණ්ඩායම දෙවියන්ට පවසනවා, දිව්‍ය කුමාරය, මීට වඩා අතිශයින්ම අසිරිමත් වූ සැපයක් ගැන නම් අපි කවදාවත් කොයි රටකට ගියත් දැකලත් නැහැ, කවුරුවත් කියනවා අහලත් නැහැ. මේ හැම දෙයක්ම මිනිස් සැපත ඉක්මවා ගිහින් තිබෙනවා. මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත්වයි ඉන්නේ. මේ විමානයේ දිහා බලාගෙන හිටියා කියලා අපිට ඇතිවීමක් සෑහීමක් නම් ඇත්තේ නැහැ. බලන්න, ඔබේ විමානයේ ආකාශය පැන් පොකුණු තිබෙනවා. බොහෝ පුෂ්පයන් තිබෙනවා. සුදු නෙළුම් තිබෙනවා. නිතරම පළතුරු පිරුණු ගස් තිබෙනවා. අතිශයින්ම සුවඳවත් වෙලා දිව්‍ය සුගන්ධයෙන් වෑහෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු උස් කණු තිබෙනවා. පබළු වලින් කළ සැරසිලි තිබෙනවා. මැසිරි ගලින් පద్මරාග මැණිකෙන් කරපු කණු තිබෙනවා. මේ හැම එකකින්ම විමානේ බබලනවා. දහස් ගණන් කණු තිබෙනවා. ඒවට සමාන කරන්න කිසිවක් නැහැ. ඒ කණු මුදුනේ තමයි ඔබේ මේ විමානයේ ලස්සනට මැවිලා තිබෙන්නේ. රන්වන් සඳළු තල තිබෙනවා. ඒව හැම එකක්ම රන් පාටයි. රණින් කැටයම් කරලා තිබෙන්නේ. මේ විමානය හරිම මටසිලටුයි. දඹ රන් පැහැයෙන් බබලනවා. ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල් තිබෙනවා. හරිම ලස්සනයි. ස්ථිරව සියුම්ව පිළිවෙලකට හැදිලා තිබෙනවා. මේ විමානයේ අතිශයින්ම දැකුම් කළු සිත් අලවන එකක්. මේ රුවන් විමානයේ ඇතුලේ බොහෝ කෑඹීම් තිබෙනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. මිහිඟු බෙර, පනා බෙර, තූරේ නාද ආදීන් සොඳුරු ഘോഷා නැගෙනවා. පිළිගැනීමේ ස්තුති ගීතිකා ගයනවා. ඔබ ඒ දිව්‍ය පිරිස පිරිවරාගෙන ඉන්නවා. දිව්‍ය අප්සරාවනුත් ඉන්නවා. මනෝරම්‍ය වූ මේ උතුම් දිව්‍ය විමානයේහි තිබෙන සැප සම්පත් ගැන නම් හිතලා ඉවර කරන්න බෑ. අපිට හිතෙන්නේ අපි අහපු කතාවල් වලට අනුව මේ විමානේ හරියට වෙසමුණි දෙව් රජතුමාගේ නලිනී ප්‍රාසාදය වගේ කියලයි. ඊට පස්සේ මිනිස්සු අහනවා, දේවෝනු ආසි උදවාසියක්කු උදාහු දේවින්දු මනුස්ස බුහුතු පුච්චන්ති තං වාණිජා සත්තවාහ ආචික්කකෝ නාම තුවන්සියක් ආති. ඔබ දෙවියෙක්වත්ද? නොයසේනම් ඔබ බලවත් චක්ෂයෙක්ද? එහෙමත් නැතිනම් ඔබ සක්‍ර දෙවියෝවත්ද? වෙන උතුම් ඉර්ධියක් ඇති මනුෂ්‍යයෙක්වත්ද? පින් නැති දිව්‍ය පුත්‍රය,
මේ ගැල් ගෙනියන වෙලෙන්දන් තමයි ඔය කරුණ ඔබෙන් අහන්නේ ඇත්තෙන්ම ඔබ කවුද ඊට පස්සේ පින්නතුනි මේ දෙවියන් තමන් කවුද කියන එක මෙතනදී හෙලිදරව් කරනවා සේරිස්සකෝ නාම අහම්පියක්කෝ පින්නැති වෙලෙන්දෙනි මගේ නම සේරිස්සක මම යක්ෂයෙක් මන් තමයි මේ කාන්තාරයේ සහිත වැලිකතර ආරක්ෂා කරන්නේ මේ ප්‍රදේශය මම පාලනය කරනවා විසමුණි රජුරුවන්ගේ වචනයට අනුව තමයි මම මේ ප්‍රදේශය පාලනය කරන්නේ ඒ කියන්නේ පින්නතුනේ මේ රටවල් වලට තානාපතිවරු පත් කරනවානේ අන්න ඒ වගේ තමයි දිව්‍ය සභාවෙන් ඒ රට රාජ්‍ය වලට පළාත් වලට කාන්තාර වලට වනාන්තර වලට විවිධ දෙවිවරු පත් කරනවා ඒ දෙවියන්ට කියනවා සෙන්පති දෙවියන් කියලා කියනවා දැන් සෙන්පති දෙවිවරු 38 දෙනෙක් ඉන්නවා ඒ සෙන්පති දෙවියන් 38 දෙනාගෙන් ප්‍රධානම සෙන්පති දෙවියෙක් තමයි දැන් මේ අද අපි කතා කරන සේරිස්සක දෙවියන් ආටානාටි සූත්‍රයේ අතෝ සේරිස්සකෝ සහ කියලා මේ සේරිස්සක දෙවියන්ගේ නම සඳහන් වෙනවා එතකොට මිනිස්සු අහනවා පින්නැති දිව්‍ය පුත්‍රය ඔබේ ඔය සැප සම්පත් හේතුපත්ති රහිතව පහළ වෙලාද එහෙම නැත්නම් Taman විසින්ම නිපදවාගෙනද දෙවියන් විසින් දීපු තෑග්ගක්ද මේ පිරිස ඒක දැනගන්න කැමති ඔබට මේ මනෝරම්ය වූ දිව්‍ය සම්පත් ලැබුණේ කොහොමද කියලා දැන් ඒතර දිව්‍ය සම්පත් ලැබුණේ කොහොමද කියන එකට දෙවියා මෙහෙම පිළිතුරු දෙනවා වෙලෙන්දනි මගේ මේ සැප සම්පත් හේතුප්‍රත්‍ය රහිතව පහළ වෙලා නෙවෙයි මා විසින් මගේ ආනුභාවයකට නිපදවාගෙනත් නෙවෙයි දෙවියන් විසින් දීපු තෑගිත් නෙමෙයි Taman විසින් කරගත් අලාමක පුණ්‍ය කර්ම නිසායි මේ තරම් මනෝරම්ය වූ සැප සම්පත් මට මේ ලැබිලා තිබෙන්නේ පින්න දිව්‍ය පුත්‍රය ඔබට මෙච්චර උතුම් සැප සම්පත් ලබන්නට ඔබ ඔය කියන විදිහට කරගත්ත පින්කම් මොනවද මෙන්න දැන් තමන්ගේ අතීතය මේ දෙවියන් විසින් හෙළදරව් කරනවා ඒ කාලේ මම කොසල් ජනපදයේ රජකම් කළේ මම ප්‍රසිද්ධ වුණේ පායාසි කියන නමින් මම ඒ කාලේ පින්ප විශ්වාස කරපු පුද්ගලයෙක් නෙමෙයි මට ගොඩාක් දෘෂ්ටි තිබුණා මම ලෝභී කෙනෙක් වෙලා හිටියා පාපී කෙනෙක් වෙලා හිටියා කොටිම මම මැරුණට පස්සේ උපදිනවා කියන එකවත් විශ්වාස කරපු නැති කෙනෙක් ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කුමාර කස්සප නමින් උතුම් ස්වාමීන් වහන්සේ නමක් හිටියා උන්වහන්සේ හරීම බහුශ්‍රුතයි විචිත්‍ර ධර්ම කතිකයි උදාරයි උන්වහන්සේ මට ධර්ම කතාව වදාලා එදා තමයි මගේ දෘෂ්ටි හුල් ටික ඉවත් වුනේ බණ ඇහුවට පස්සේ වෙන යහපත නියත මිත්‍යා දෘෂ්ටික කෙනාත් බණ අහලා ලෞකික සම්මා දිට්ඨිය තුලින් තමගේ ජීවිතේ වෙනස් කරගෙන තියෙන හැටි බලන්නකො අපි ඊටු ටිකක් අහමු ඉතින් මම උන්වහන්සේගේ ධර්ම කතාව අහලා උපාසකයෙක් බවට පත් වුණා මම සතුන් මැරීමෙන් වැළකුණා ලෝකෙ මිනිස්සු මට නොදුන් දේවල් මම ගත්තේ නැහැ මත්පැන් බිව්වෙත් නැහැ බොරු කිව්වෙත් නැහැ තම බිරිඳගෙන් විතරක් මම සැනසුණා ඒක තමයි මගේ සීලය ඒක තමයි මගේ බඹසර ඒක හොඳට පුරුදු කරලා තමයි මේ පුණ්‍ය විපාක මට ලැබුණේ Taman විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මේ දිව්‍ය විමානය මට ලැබුණේ එහෙනම් මේ සේරිස්සක කියන දෙවියා මනුස්ස ලෝකෙදි මොකද්ද කරලා තිබෙන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන තුල පිහිටා හොඳට පන්සිල් ආරක්ෂා කරගෙන දැන් මේ විස්තරයට අනුව එච්චරයි කරගෙන තියෙන්නේ තිසරණ පන්සිල් ආරක්ෂා කිරීමේ අනුභවය හැබැයි ඒක හිතට එකඟව අවංකවම කරලා තිබෙනවා නිකම්ම නිකම් වචනයකට සීමා කරලා නෙමෙයි හදවතට එකඟවම තිසරණ පන්සිල් ආරක්ෂා කොට තිබෙනවා ප්‍රඥාවන්ත මිනිසුන් කියන්නේ නම් ඇත්තක්මයි ඒ පඬිතයන්ගේ වචන වෙනස් වෙන්නේ නෑමයි පින් කරගත්තු කෙනා යම්ම තැනක යනවා නම් ඒ අය ගිය ගිය තැන Taman කැමති සැප සම්පත් ලැබලා සතුට වෙනවා අකුසල් කළ පුද්ගලයා යම්ම තැනක යනවා නම් ඒ අය ගිය ගිය තැන ශෝක වැළපීම් ලබනවා වද වේදනා විඳිනවා විවිධ කරදර වද බන්ධනයන්ට අහු වෙනවා අයහපතම ලැබෙනවා කවදාවත් ඒ අය අපහසු කෙන්න නිදහස් වෙන්නේ නැහැ දැන් ඒතර මේ විස්තරේ කියන්නේ කවුද දෙවියන් කියනවා පින්ම කරන්න එතකොට තමයි සැප ලැබෙන්නේ පෞරස් කරගන්න එපා අපායටම යනවා ඒ වෙලාවේ දිව්‍ය පිරිස තුළ යම් කැළඹුණු ස්වභාවයක් ඇති වුණා මම්මුලා වුණ ස්වභාවයක් ඇති වුණා දිව්‍ය කුමාරය මේ පරිවාර දෙවියන්ගේත් ඔබගේ දුම්නස් ගතියක් ඇති වුණේ කුමක් නිසාද කියලා හෙව්වා අර හදිස්සියේ දේව පිරිස අතර ඇති වෙච්ච කැළඹිල්ල මේ වෙලෙන්ද පිරිස දැක්කා අහනවා ඇයි එහෙම දෙයක් වුණේ දරුවනේ
මේ තිබෙන්නේ මහරි රුක් වනයක්. මේ වනයෙන් දිව්‍ය සුගන්ධය හමනවා. දිවාරය දෙකේම අන්ධකාරය නැති කරලා ආලෝකය ලබා දෙන්නටත් මේ විමානයේ සුගන්ධය හමනවා. සියක් අවුරුද්දකට වතාවක් මේ මහරි රුක් වලින් එක එක මල් පෙත්ත ගාන ගැලවිලා වැටෙනවා. එතකොට තමයි දැනගන්නේ මම මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා මිනිස් ආයුෂ වලින් සියක් වසරක් ඉක්ම ගියා කියලා. මල් පෙත්ත තමයි බිමට වැටෙන්නේ. ඒතර මල් පෙති තමයි කැලෙන්ඩර් එක බවට පත් වෙන්නේ. එක මල් පෙත්තක් වැටෙද්දි අවුරුදු 100යි. මල් පෙති දෙකක් වැටෙද්දි 200යි. මල් පෙත් තුනක් වැටෙද්දි 300යි. ඒතර මල් පෙති වලින් තමයි කාලය ගණනය වෙන්නේ. මේ ලෝක ස්වභාවය හරි පුදුමයි. අපිට නොතේරෙන අපි නොදන්නා විශ්වයේ গুপ্ত රහස් දේවල් ධර්මයේ තුල කොච්චර සඳහන් වෙලා තියෙනවද කියලා බලන්නකො. මම මේ විමානයේ ඉන්නේ අවුරුදු 500ක් විතරයි. මම ඒක දන්නවා. ආයුෂත් පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩාක් ශෝකය තිබෙන්නේ. එතකොට දැන් මිනිස්සු කියනවා පින් නැති දිව්‍ය පුත්‍රය මේ වගේ කිසි දෙයකට සමාන කරන්න බැරි බොහෝ කල් පවතින විමානයක් ලැබිලා ඔබ මොනවට නම් ශෝක වෙනවද? යම් කෙනෙකුට ආයුෂත් අඩුණා පිනත් අඩුණා අන්න ඒ බඳු කෙනෙක් නම් ශෝක කළාට කමක් නැහැ. ඇයි දැන් මිනිස් ලෝකයේ මිනිස් ආයුෂ වලට සාපේක්ෂව දෙව්ලෝකයේ දිව්‍ය ආයුෂ අති දීර්ඝයිනේ. ඒතර මිනිස්සුන් මේකට වසඟ වුණාට දෙවියන් ඒකෙන් සෑහෙවටපත් වෙන්නේ නැහැ යේ. ඉහළ 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 දිව්‍ය ලෝකයට යනකොට ආයුෂ ප්‍රමාණය වැඩි වෙනවා. දැන් චාතුම් මහරජක දෙව්ලෝක ආයුෂ මිනිස් ලෝකයේ ආයුෂ වලින් අවුරුදු 90 ලක්ෂයක්. හිතාගන්නක එතකොට. එතකොට දැන් මේ සේරිස්සක දිව්‍ය පුත්‍රයා මේ විමානේ ඉන්නේ තමන්ගේ එක්තරා පිනක් භුක්ති විඳින්න. කොච්චරද කාලේ? මිනිස් ආයුෂ වලින් අවුරුදු 500ක්. ඊට පස්සේ යාට තව විමානයක් ලැබේ. මොකද දෙව්ලෝ දෙවියන් එහෙම අකල් මරණයකටපත් වෙන්නේ නැහැ නේ. නියත ආයුෂනේ. අවුරුදු ලක්ෂ 90ම ජීවත් වෙනවා. ඒතර බෝමාට දෙවියන් කියලා කියන්නේ චාතුම් මහරජිකට සම්බන්ධ දෙව්පිරිසක්ම තමයි. දෙවියා පවසනවා මෙහෙම. දරුවනි මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි මට නුඹලා ওই විදිහට ප්‍රිය වචන වලින් අමතන්නේ. මමත් දැන් නුඹලාව ආරක්ෂා කරනවා. යම් තැනකට යන්න කැමති නම් සුවසේම දැන් නුඹලාට මම ඒ ගමන යන්නට පිහිට වෙනවා. ඊට පස්සේ වෙලෙන්දු කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ මිල මුදල් ටිකක් යහමින් හරි හම්බ කරගෙන සින්දු සෝවිර භූමියට යන්නයි. අපේ ජනපදයට යන්නයි. පින් නැති බලසම්පන්න දෙවිඳුනි අපි ඔබතුමා නමින් දිව්‍ය පූජාවක් පවත්වන්නයි කතිකහ කරගෙන ඉන්නේ. එතකොට බලන්න මිනිස්සු දිව්‍ය පූජාවක් කරන්නට හිතාගෙන ඉද්දී බලමු දෙවියන් මොකද්ද කියන්නේ කියලා. මාචේව සේරිස්ස මහම් අකට්ට. ඒ කියන්නේ ඔබලා ඔය සේරිස්සක කියලා පූජාවල් කරන්න යන්න එපා මගේ නමේ. දැන් ඔය කියන යමක් ඇද්ද ඒ හැම දෙයක්ම මම ඒ විදිහටම කරලා දෙන්න. අමුතුවෙන් දිව්‍ය පූජාවක් පවත්වන්න අවශ්‍ය නැහැ. හැබැයි මම නුඹලාට කියනවා පාපානි කම්මනි විපජ්ජයාත ඔබ පව්කම් අත්හරින්න. ධම්මාන යෝගංච අදිත්තාතාති ධර්මානුකූලව ජීවත් වීමට අදිටන් කරගන්න. දෙවියන් කියනවා මට දිව්‍ය පූජාවල් අවශ්‍ය නැහැ. මම නුඹලාට කියන්නේ පාප කර්ම අතහැරපල්ලා ධර්මානුකූලව ජීවත් වෙන අදිෂ්ඨාන කරගනිල්ලා කියලායි. ඊට පස්සේ පින්නතුනි මේ දෙවියා පවසනවා මේ වෙළඳ පිරිස අතරේ එක්තරා උපාසකයෙක් ඉන්නවා. ඔහු බෞද්ධ කෙනෙක්, සිල්වත් කෙනෙක්, ශ්‍රද්ධාවන්ත කෙනෙක්, ත්‍යාග සම්පන්න කෙනෙක්, හික්මිච්ච කෙනෙක්, විචක්ෂණ බුද්ධියක් තිබෙන කෙනෙක්, ප්‍රීතිමත් සිතින් ඉන්න නුවණ තියෙන උපාසකයෙක්. ඔහු දන දන බොරු කියන කෙනෙක් නෙවෙයි. සතුන් මැරීමට හිතන කෙනෙක් නෙවෙයි. සමගි සම්පන්න උන අය වෙන් කිරීමට කේලම් කියන කෙනෙකුත් නොවේ. නුවණින් යුක්තව කතා කරනවා. යහපත් දේවල්ම කතා කරනවා. වැඩිහිටියන්ට ගරුසරු කරනවා. කීකරු කෙනෙක්, විනීත කෙනෙක්, පවු නොකරන කෙනෙක්. උතුම් සීලයක් තුල හික්මෙන පිරිසිදු කෙනෙක්. ඔහු මව්පියන්වත් ධාර්මිකව පෝෂණය කරනවා. ආරයවතුම් පැවතුම් වලින් යුක්තයි. මං හිතන්නේ ඔහු මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නිසාම තමයි භෝග සම්පත් උපයන්නේ, රැකියාවක් කරන්නේ. තමන් උදෙසා නම් නොවේ. මව්පියන්ගේ වැයමින් පස්සේ ඔහු නිවන අවබෝධ කර ගැනීම පිණිස සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරේවි. කවුද කියන්නේ? දෙවියන් පවසනවා. ඔහු හරිම ඍජුයි, අවංකයි, සටකපට නැහැ, මායා නැහැ, පිටින් හොඳ පෙන්නා
වෙන ජීවිතයක් ගත කරන කෙනෙක් නෙවෙයි. ඒ විදිහේ යහපත් දේ කරමින් සිටින ධර්මයේ පිහිටි කෙනෙක් කොහොමනම් දුකක් ලබන්නේද? මම මේ සඳහන් කරන ඒ උපාසක පින්වතා හිටපු නිසා තමයි මම නුඹලා ඉදිරියේ පහළ වුණේ. ඒක නිසා වෙලෙන්දෙනි ධර්මයේමයි දකින්න ඕනේ. ඒ උපාසක පින්වතා නැතිව නුඹලා මේ ගමන ආවා නම් ආකුල වෙච්ච අන්ධයන් වගේ මේ මරු කතරේ අනුන්ගේ කරදර වලට බඳුන් වෙලා නුඹලා ඉක්මනින්ම විනාශ වෙලා යනවා. ඒ කාන්තේන්ම සත්පුරුෂයන්ගේ ඇසුර නම් සැපයක්මයි. දැන් එතකොට මේ ගැල් කණ්ඩායමේ එවැනි සත්පුරුෂ උපාසක පින්වතෙක් හිටියා කියලා දෙවියන් පවසනකොට මිනිස්සු මූණේ මොන බලාගත්තා. මේ ගැල් කණ්ඩායමේ එහෙම කෙනෙක් උපාසකෙක් ධර්මයේ දන්න කෙනෙක් අවංක කෙනෙක් කපටි නැති කෙනෙක් මායා නැති කෙනෙක් ඍජු කෙනෙක් කවුද ඔය කියන කෙනා? වැඩිහිටියන්ට ගරු කරනවලු කීකරවිලු විනීතයිලු පව් කරන්නේ නැහැලු ආර්ගති පැවතුම් වලින් යුක්තයිලු මෞපියන්ව ධාර්මිකව පෝෂණය කරනවලු ඔය කියන කෙනා කවුද කියලා මිනිස්සු මූණේ මූණ බලාගත්තා. මිනිස්සු අහනවා පින්නැති දේව පුත්‍රය ඔහු කවුද? මොන වගේ වැඩ කරන කෙනෙක්ද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ પરම්පරා නම මොකද්ද? අපි කැමති ඒක දැනගන්න. ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන් නම් මේ කාන්තාරේ අතරමං වෙලා හිටපු අපිට පිහිට උනේ එකමක පුද්ගලයෙක් නිසා නම් ඒ කෙනා ඇත්තෙන්ම උතුම් කෙනෙක් වෙන්න ඕනි. ඒ කෙනා අපිත් සමග පැමිණීම අපිට වෙච්ච මහා යහපතක් ලාභයක්. ඇත්තෙන්ම ඔහු කවුද කියලා ඇහුවා. එතකොට මිනිස්සු දන්නේ නැහැ තමන් වටා ඉන්න අයගේ සැබෑම ගුණ. මිනිස්සු උඩින් පල්ලෙන් බලන්නේ පහදින්නේ. මිනිස්සු උඩින් පල්ලෙන් බලලා තමයි අපහදින්නේ. මිනිස්සු ඇතැම් විට පැහැදෙන්න ඕන කෙනාට දොස් කියනවා. දොස් කියන්න ඕන කෙනාගේ ගුණ කියනවා. ඒක තමයි මේ මනුස්ස ලෝකේ තියෙන මේ මානසික විකෘතිය. එතකොට මේ දෙවියා පවසනවා යෝ කප්පකෝ සම්භව නාම දෙයියෝ උපාසකෝ කොච්ච පළූප ජීවි ජානාතනං තුම් හාකං පේසියෝසෝ මාකෝනං හීලිත්ත සුපේසලෝ හෝති. ඔතන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා තමයි නුඹලාගේ ගැල් කණ්ඩායමේ සිටින කර්ණවැමියා. ඒ කියන්නේ බාබර්. එයාගේ නම සම්භව. එයා තමයි කතොර පනාව පාවිච්චි කරලා නුඹලාගේ කෙස් රැවුල් කපලා ජීවත් වෙන රස්සාව කරන පුද්ගලයා. ඔහු උපාසකෙක්. ඒ සත්පුරුෂයව නුඹලා හඳුනගන්න. ඔහු නුඹලාගේ යටත් සේවකයේ කම්කරුවෙක් තමයි. එයා බොහෝම තැම්පත් කෙනෙක්. එවැනි කෙනෙක් ගැන පහත් කොට හිතන්න එපා. පින්නැති දිව්‍ය පුත්‍රය, දැන් අපි දන්නව නුඹ කිව්වේ කවුරු ගැනද කියලා. නමුත් ඔහු ඒ ආකාරයේ කෙනෙක් කියලා අපි කලින් දැනගෙන හිටියේ නෑනේ. දිව්‍ය පුත්‍රය, අපි ඔබේ උදාරු වචනේ අහලා ඒ තැනැත්තාව පුදන්න කැමති. දැන් බලන්න, හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා පොඩි කාලේ ඉඳලම අපි අහලා තියෙන එකක් නේ. මෙන්න ඒ වචනය සැබෑ ලෙසම ප්‍රකට වන තැනක්. ඒ වචනේ සත්‍යයි කියන්නට හොඳම නිදසුනක් මෙන්න. දෙවියන්ගේ දේව බැල්ම ලැබෙන්නේ, දේව බැල්ම වැටෙන්නේ, දෙවියන්ගේ නෙතට හසුවන්නේ කාවද කියන එක දැන් ඔබ තේරුම් ගත්තද? පූජා වට්ටි අරගෙන, සුවඳ වෙලෝන් ගල්වගෙන, පඬු පාකුඩන් අරගෙන දෙවියන් බලන්නට යන අයවත දෙවියෝ රකින්නේ? එහෙම නැත්නම් තිසරණ පන්සිල් රකින, යුතුකම් ඉෂ්ට කරන, සතකපට මායා නැති අවංක ඍජු කෙනාවද? ඔබම දැන් මේ ධර්ම කතාවෙන් තේරුම් ගන්නට අපේ මේ ලාංකික ප්‍රජාවට දෙවියෝ පිහිට වුණා නම් අපේ රට මෙවැනි තත්වයකට පත් වෙන්නේ නැහැ නේ. ඒ දේව වරම් වලින්ම, දේව බැල්මෙන්ම, දේව කරුණාවෙන්ම මේ රටේ තියෙන මේ ආර්ථික අවපාතය, මේ දරිද්‍රතාවය, මේ උද්ධමනය පහවලා යන්න එපේ. ඇයි එහෙම නොවෙන්නේ? මිනිස්සු උඩින් පෙනෙන එක නෙමේ ඇතුලෙන්. උඩින් පෙනෙන ජීවිතේ ඇතුළාන්තේ නැහැ. මිනිස්සු උඩින් ඔපේට යමක් පෙන්නනවා. හරියට ඉමිටේෂන් වගේ. උරගාල බලනකොට ඇත්තටම සැබෑ රත්තරන් නෙමේ. අපිට මේ රටේ ලෝකේ එක එක්කිනාගේ මූණවල් බල බල, එක එක්කිනාගේ චරිත ගැන හොය හොය කාලය ගත කරන්න ලොකු කාලයක් නැහැ. මේ ධර්මය කියන්නේත් ඔබට ඔබව හොයාගන්නයි. ඔබ තුලින් ඔබව දැකලා, ධර්මයෙන් ඔබව දැකලා, වැරදි නිවැරදි කරගෙන, නොමග කියන ඔබ යහමගට පැමිණියොත්
ඒකේ වාසිය ඒකේ ලාභය ඒකේ ආනිසංස ඔබටම තමයි ලැබෙන්නේ. ඒක එහෙම නොකළොත් ඒ ආදීනව ඔබටම තමයි ලැබෙන්නේ. ඊට පස්සේ දැන් මේ බලන්න මේ ගුණවතා කියන කෙනා මම ගුණවත් මම සිල්වත් මම අම්මා තාත්තර සලකනවා මම තිසරණ පන්සිල් රකින්නවා මම අවංකයි මම ඍජුයි මම කපටියෙක් නෙමෙයි මම බොරුකාරයෙක් නෙමෙයි කියලා තමන්ගෙන කියෝ කියෝ යන්නේ නැහැ ගුණවන්තයා. ප්‍රඥාවේ ලකුණ තමයි තමන්ව ප්‍රකට කරන්නේ. තෙරුවන ප්‍රකට කරනවා. තේනවා? තමන්ගෙන පුරුසාරන් දොඩන්නේ. ධර්ම කතාව කල්යල් බලා කියලා දෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන ලකුණ. ප්‍රඥාවේ ලකුණ, අවබෝධයේ ලකුණ අන්න ඒක තමයි. ඔබ තුලත් ඒක තිබෙනවද? පුරුසාරන් දොඩාගෙන යනවද? නිහඬව ගුණ පුරනවද? ඔබ ධර්මයේ තුලින් ඔබව දකින්න. එතකොට මේ ධර්මයේ තුලින් ඔබ ඔබව දකිනකොට ඔබට බුදුරජාණන් වහන්සේ දැක ගන්නට පුළුවන් වෙනවා. දැන් ගල් කණ්ඩායමේ අයට මේ කතාව අහලා පුදුමයි, පුදු වෙනොත් පුදුමයි. ඔය තවලමෙහි බාල මහලු ඒ වගේම මධ්‍යම වයස ඇති යම්කිසි ලෝභී මිනිසුන් ඉන්නවා නම් ඔවුන් සියල්ලෝම මේ විමානයේ නැගිට්වා මේ පින්වල විපාක හොඳින් බලත්වා කියලා දෙවියන් මිනිසුන්ට විවෘත ආරාධනාවක් කළා. ඒත් මිනිස්සු හරි කලබලයිනේ. එතකොට සියලු දෙනාම මම තමයි ඉස්සර වෙලාම නගින්නේ මං තමයි ඉස්සර වෙලාම යන්නේ කියලා කලබල කරන්න පටන් ගත්තා. එතන හිටපු අර කර්ණ වෑමියාව පෙරට ගත්තා. ඇයි දැන් දෙවියන් විසින් කිව්වනේ කවුද චරිතය කියලා? දැන් දෙවියන් විසින් හඳුන්වා නොදෙන්න ඇතැම් විට අන්තිමට වෙන කෙනා කවුද? කර්ණ වෑමියා. ගුණවන්තයා කොහොමත් ප්‍රකට වෙන්න හදන්නේ. හිස් ප්‍රතිරූප ගොඩනගා ගන්නට මහන්සි වෙන්නේ. ඇයි? තමන් තුල ගුණයක් තිබෙනවනේ. සංසිඳිලා ඉන්නේ. දැන් දෙවියන් නම් කරපු නිසා දෙවියන් විසින් හෙළදරව් කරපු නිසා අර බාබර තරුණයාව මේ අය පෙරට ගත්තා. හැමෝම සක්‍ර දෙවියන්ගේ තෞතිසා භවණයට නගිනවා වගේ ඒ විමානෙට නැගගත්තා. ඉතින් මේ සිළු දෙනාම එහෙනම් මමත් මුලින්ම තෙරුවන් පිහිට කරගන්නවා. මුලින්ම තෙරුවන් සරණ යනවා. මම තමයි මුලින්ම තෙරුවන් සරණ යන්නේ. මම තමයි ඉස්සර වෙන්නේ කියලා ඒ සිළු දෙනාම උපාසක පිරිස බවට පත් වෙලා බුදුන් දහම් සඟුන් පිහිට කරගත්තා. සතුන් මැරීම අත්හැරියා. හොරකම අත්හැරියා. ඊට පස්සේ මත්පැන් බිව්වෙත් නැහැ. බොරු කිව්වෙත් නැහැ. තමන්ගේ පෞල් ජීවිතෙන් පමණක් සතුට වෙලා සංවරව හිටියා. ඊට පස්සේ පින්නතුනි මේ දෙවියන්ගේ අසිරිමත් මුණ ගැහිම අනපේක්ෂිත මුණ ගැහිම නිසා මේ මිනිසුන්ට සත්පුරුෂයා කවුද කියන එක හඳුනා ගන්න පුළුවන් වුණා. පින මොකද්ද කියන එක හඳුනා ගන්න පුළුවන් වුණා. පොණි විපාකයේ අස්පනා පිටම අත්දැක ගන්නට පුළුවන් වුණා. ඒ ගල් කණ්ඩායම ඒ දිවිර්ධියේ ගොඩාක් සතුටු වුණා. ඒ පිනේ විපාක දැකලා හිත සතුටු කරගත්තා. ඒකට කියනවා අනුමෝදන් වෙනවා කියලා කියනවා. යහපත දැකලා සතුටු වීම තමයි අනුමෝදන් වීම කියලා කියන්නේ. ඊට පස්සේ ඒ කාන්තාර ගමනෙන් නික්මෙනකම්ම දෙවියන් ඒ අයට පිහිට සලසා දුන්නා. ඒ අය වෙළඳාමට ඒ රට රාජ්‍ය බලා පිටත් වුණා. යහමින් මිලමුදල් හරි හම්බ කරගත්තා. නැවතත් සින්දු සෝවීර භූමියට පැමිණුණා. ගිහින් හිතාගත් පරිද්දෙන්ම ඒ වෙළඳ ගනුදෙනු සම්පූර්ණ කරගත්තා. කිසි කරදරයක් නැතුව ආපසු පාටලිපුත්‍ර නගරයට ආවා. පාටලිපුත්‍ර කියන්නේ කොහෙද? වර්තමානයේ පැට්නා බිහාරවල තිබෙන්නේ. ඔවුන් කරදරයක් නැතිව සුවසේම තමන්ගේ නිවෙස් වලට ගියා. අමුදරුවන් පවා බොහෝ සතුටු වුණා. ආනන්දයට පත් වුණා. සතුටු සිද්ධ ඇති අය බවට පත් වුණා. වඩ වඩාත් සැනසුණා. ඒ අය සේරිස්සක කියලා මහා උත්සවයක් කළා. ඔවුන් සේරිස්සක කියලා මහා පිරිවෙනෙකුත් හැදුවා. ඔන් ඔය විදිහටයි සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණාම මහා යහපත උදා වෙන්නේ. දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක් උදා වෙනවා. එකම එක උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැප සැලසුණා. පින්නතුනි දැන් මේ කතාවෙන් මේ සේරිස්සක විමාන කතාව මෙතනින් අවසන්. දැන් මේ කතාවෙන් ඔබ ගන්න පණිවිඩය මොකද්ද? ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය මොන වගේ පරිවර්තනයක්ද? ඔබට ඕනේ අධිවේගීව මේ අඩුවාවුෂ ඇති කාලේ මොනවා කරලා හරි කමක් නැහැ
අධාර්මිකව හරි අවිනයෙන් හරි දුෂ්ටකමින් හරි හොරකමින් හරි අල්ලසෙන් දූෂණයෙන් වංචාවෙන් හරි ජීවත් වෙලා නේද මේ ටික කාලේ ලෞකික සැපයට භෞතික සැපයට ගිජු වෙලා ඇස් පියාගත්ත ගමන් දුකතියක වැටෙන්න කවුද කැමති ඔබ කැමතිද නෑ ඔබ කැමති නෑ ඔබ කැමති නැති වුණාට ඔබේ ප්‍රතිපත්ති වෙනස් කළේ නැත්තම් අකමැති දේම තමයි ඔබට ලැබෙන්නේ එතකොට ඔබට ප්‍රිය මනාප සුගතිය අහිමි වෙනවා අප්‍රිය මනාප දුගතිය උරුම වෙනවා අනිත් එක තමයි ගුණධර්ම දියුණුව කරා යන ගමනේදී ඔබ ඔබව ඉස්මතු කරගන්න නගලන්න එපා ස්වාමින් වහන්සේලා ස්වාමින් වහන්සේලා ඉස්මතු කරගන්න හදන්න හොඳ නැහැ හරිද ගිහි අය ඉස්මතු කරගන්න යන්න හොඳ නැහැ පිනක් කළත් නිහඬ වෙන්න සීලයක් රැක්කත් නිහඬ වෙන්න බණක් ඇහුවත් නිහඬ වෙන්න භාවනාවක් කළොත් වඩාත්ම නිහඬ වෙන්න ගුණධර්ම වලට මුල් තැන දීලා හරිද වචන අඩු වැඩිපුර හිතන ජීවිතයක් ගත කරන්න අද මිනිස්සුන්ගේ වචන වැඩි හිතන වාඩුයි එතන මොකද වෙන්නේ වචන වැඩි වෙනකොට හිත හිස් වෙනවා චිත්ත ශක්තිය හීන වෙනවා වචන අඩු මිනිස්සුන්ගේ චිත්ත ශක්තිය ප්‍රබලයි මානසික ශක්තිය ප්‍රබලයි ඒ නිසා අදාළ දේට පමණක් කතා කරන්න දන්නා දේ පමණ දැනගෙන කතා කරන්න දන්නා දේවලුත් පමණ දැනගෙන කතා කරන්න බුදුරජාණන් වහන්සේ තමයි හරි ධර්මයේ පණිවිඩය තමයි හරි ඒ ආර්ය මහා සංඝයා තමයි හරි කියන තැනට එන්න එතකොට තමයි ඔබ දෙරුවන පිහිට කරගත්ත වෙන්නේ කට වචනෙන් කොච්චර බුද්ධං ධම්මං සංඝං ဒුතියම්පි තතියම්පි සරණං ගච්ඡාමි කියලා කිව්වත් ඔබට දෙරුවනේ සැබෑ පිහිට ලැබෙන්නේ නැහැ තේරෙනවද දැන් අපි නම පාරක් සරණං ගච්ඡාමි කියලා කියනවා හරිද නම වතාවක් සරණං ගච්ඡාමි කියලා කිව්වත් ඔබ හිතන්නේ ඔබ සරණ ලැබූ කෙනෙක්ද අසරණ කෙනෙක්ද ඔබ තමයි දන්නේ ඔබේ ওই මානසික අසරණ භාවය දුරු කර ගැනීම පිණිසයි බුදුරජාන් වහන්සේගේ පිහිට තිබෙන්නේ ධර්මයේ පණිවිඩය තිබෙන්නේ ආර්ය මහ සංඝයාගේ අනුශාසනාව තිබෙන්නේ ඒකෙන් ඔබ ප්‍රයෝජන ගන්න මොකද අපි දන්නේ නැහැ අපිට තව කොච්චර කල් ජීවත් වෙන්න තියෙනවද කියලා ධාර්මික බව හැරෙනකොට වෙන විකල්පයක් නැහැ මුළු ලෝකෙම අධාර්මික වෙච්ච දේ මම ධාර්මිකව ඉන්නවා ධාර්මිකව ඉන්නකොට පීඩා වැඩි දුක වැඩි නින්දා අපහාස අවලාද වැඩි හරිත කයි කතන්දර වැඩි ඇයි හැමදෙනාම වැරදි පාර යනකොට එක්කෙනෙක් හරි පාරක යන්න හදනවා ඒක නිසා අපි මහන්සි ගන්න ඕනේ මුළු ලෝකෙම වැරින් පාරක ගියත් මම බුදුරජාන් වහන්සේ ගියේ පාර යනවා ඒ ධර්මයේ තුල සඳහන් වන පාර යනවා ඒ ආර්ය මහා සංඝයා අනුගමනය කරපු පාරේ මම යනවා කියලා ඔබ තුල පෞරුෂයක් ගොඩනගා ගන්න ඔබ තුල පෞරුෂයක් ගොඩනගා ගත්ත කියලා කියන්නේ ඔබ ඔබට සැබවින්ම ආදරය කළා වෙනවා ඔබ ඔබට සැබවින්ම අනුකම්පා කළා වෙනවා ඔබ ඔබට මුළු මනින්ම වග කිව්වා වෙනවා ඔබ කාට කාටත් වග කියන්න කලින් ඔබ ඔබට වග කියන්න අපිට මේ ලැබිලා තිබෙන්නේ ඇත්තෙන්ම අතිශය පරම දුර්ලභ අවස්ථාවක් මේ පරම දුර්ලභ අවස්ථාවේදී නැසෙන්න එපා වෙනසෙන්න එපා දැන් දැක්කනේ අර කාන්තාර ගමන ගිහිල්ලා කාන්තාරෙම අමනුෂ්‍යයන්ගෙන් පහර කාල මැරෙන්න හිටපු පිරිසක් එකමෙක ශ්‍රද්ධාවන්තයෙක් නිසා තෙරුවන් පිහිට කරගත්ත පින්වන්තයෙක් නිසා පන්සිල් ආරක්ෂා කරන පාරිශුද්ධවන්තයෙක් නිසා ආරක්ෂා වුණානේ තිසරණ පන්සිල් කියලා කියන්නේ පූර්වක්‍ෘත්‍යක් නෙමෙයි ඒක පූර්වක්‍ෘත්‍යක් වෙන එක හොඳයි හැබැයි පූර්වක්‍ෘත්‍යය එතන නිමා වෙනවා නේද ඒක හරියට වැඩක් පටන් ගන්න කලින් අර කුකුල පහන පිත්තල පහන දැල්වනවනේ ආපහු පිත්තල පාන ගන්න ආපහු උත්සවයක් වෙන අවස්ථාවක විතරයි තිසරණ පන්සිල් කියලා එහෙම එකක් නෙමෙයි නිකම්ම නිකම් කට වචනෙට සීමා වෙච්ච එකක් නෙමෙයි වැඩක් පටන් ගන්න කලින් කියවන්න දෙන වචන ටිකක් නෙමෙයි තිසරණ පන්සිල් කියලා කියන්නේ අපේ ආත්මීය ආරක්ෂාව සාංශාරික ආරක්ෂාව
නිවන් මාර්ගයේ තනන ආරම්භක පීවර තමයි තිසරණ පන්සිල් කියලා කියන්නේ. එතකොට මේ තිසරණ පන්සිල් වල පිහිටියාට පස්සේ දෙවියන්ගේ දේව බැල්ම වැටෙනවා. දෙවියන් අපිව රකින්නවා. දෙවියන් අපිට පිහිට වෙනවා. දෙවියන්ට ඔබව පෙනෙනවා. ඒක නිසා හදවතින්ම බුදුරජාන් වහන්සේගේ පිහිටට පැමිණෙන්න. හදවතින්ම ධර්මයේ පිහිට ලබා ගන්න. හදවතින්ම ආර්ය මහා සංඝයාගේ ඇසුරට පැමිණෙන්න. ඒ අවවාද අනුශාසනා ඉස් මුදුනින් පිළිගන්න. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. මේ ජීවිතේ වරදින්නෙත් නැහැ. පරලෝ ජීවිතේ වරදින්නෙත් නැහැ.